මම හිතන්නේ මට දැනට වසර 15ක් 20ක් වගේ මට හරියටම මතක නැහැ වසර 20කට පමණ පෙර 22ක් විතරනේ 20කට පමණ අනුවට ඒ වගේ තමයි මේ අහම්බෙන් හමු වෙන්නේ අපේ ගේ ළඟදී හමු වෙන්නේ හමු වුණාම මේ මේ ගංගා මෑණියන්ගේ තියෙනනේ බොහොම සුන්දර හිනාවක් ඉතින් ඒ හිනාව දැකලා මමත් මගේ නෝනත් මේ මේ මෙතුමිය ගැන පොඩක් හොයන්න පටන් ගත්තා කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා මොනවාද කරන්න කියලා ඉතින් ඒ වගේ ඉතින් ඒ පාර මේ ඉතින් එදා ඒ හිනාවෙන් ලැබිච්ච ආකර්ෂණයත් එක තමයි එතුමිය හම්බෙන්න යන්නේ ගෙදෙට දැන් හිනාවක් අවුරුදු 22ක් දුරදික ගිහිල්ලා නේද එහෙමයි අම ගඟමැන්නේ එහෙමයි එහෙමයි ඇත්ත ඒ කතාව ඒකයි ඒ පාර අපි දෙන්න මමයි මගේ නෝනාගේ නමත් ගංගා ඉතින් අපි දෙන්නම ගියා ගෙදරට මේ පොඩි පොඩි කරදර තිබුණා අපිට. ඉතින් ඒවත් එක්ක තමයි ඇත්තම කියනවනම් ගියේ. ඉතින් නමුත් මම මේව විශ්වාස කරන පුද්ගලයෙක් නෙමෙයි. මම ගොඩක් භෞතිකවාදය සම්බන්ධව අධ්‍යයනය කරපු කෙනෙක්. ගොඩක් භෞතිකවාදී පුද්ගලෙක්. ඉතින් ඒ නිසා හුඟක් වෙලාට මම දකින්න ආස කරන්නේ මට ඇහැට පේන දේවල් පමණයි. ඉතින් ඇහැට පේන දේවල් අතර දැක්කේ මෙතුමියගේ මේ අර සුන්දර හිනාව ඒක තව නැවත නැවතත් කියන්න ඕන අපිට මේ අපේ වැඩිහිටියෝ තව වටපිටාවක් ඉන්නනේ අපි පවතින සම්මත සමාජයේ ජීවත් වෙනකොට අපට සිද්ධ වෙන ඒගොල්ලන්ගේ කීම්බස් අහන්න පවා එහෙම දැඩි තීරණ මත ජීවත් වෙන පුළුවන් කමක් නැහනේ ඒ නිසා තමයි කවුරුත් කියනවා ඉතින් අපිට මේ ඕගොල්ලෝ මේවා විශ්වාස කරන්නේ නැහැ කොහෙවත් යන්නේත් නැහැ යంత్ర මන්ත්‍ර ගුරු හරුකම් ගැන පිළිපදින්නෙත් නැහැ උඹලා දෙන්න කසාද වැන්ද නැකත් බල්ල නෙමෙයි ගෙවල් ඇදුවෙත් නැකත් බල්ල නෙමෙයි ලින්ක් ඇපුවෙත් නැකත් බල්ල නෙමෙයි කිසිම දෙයක් එහෙම කරලා කරපු කට්ටිය නෙමෙයි මමයි මගේ නෝනයි එයාත් ඒ වගේ තමයි ඉතින් මම කියන දේ එයා විශ්වාස කරනවා ඉතින් ඒක ඉතින් ඒ නිසා අර මේ සම්මතයේ තියෙන බලපෑම් එක්ක තමයි හුඟක් බොහෝ විට මේ ගංගා මෑණියව මෑණියෝව අපි කවුද කියලා දැන හඳුනා ගන්න උවමනාවක් ලැබුණේ ඒක අහඹු සිදුවීමක් ඊට පස්සේ අපි දෙන්න යනවා ගෙදෙට්ට ගෙදෙට්ට කියන්නේ ලොකු සහසම්බන්ධතාවයක් ඇති වුණා ඒ මොදේ නැහැ සහසම්බන්ධතාවයේ කෙසේ වෙතත් ලොකු තරහක් ඇති වුණා කාරණා දෙකක් තිබුණා එකක් තමයි මේ දැන් අද හුඟක් වෙලාවට මේ එවකට වෙනකොටත් මේ ජ්‍යොතිෂය මේ වගේ දේවල් පිළිබඳව මිනිස්සු ටිකක් මම්මුලා වෙච්ච තත්වයක ඉන්නවා කියලා තමයි මගේ හැඟීම තිබුණේ. ඒකත් මුල් කරගෙන තමයි මම ගියේ. එතකොට ඒක අපි පළවෙනි හිනාව මේ දැකලා අක්කා දැන් ඊපස්සේ දැන් ආදරෙන් අක්කා කියලා කියන්නේ. ඒ නිසා මේ අක්කා හම්බෙන්න ගියේ මේ මම ඇත්තටම ගොඩක් ගරු කටයුතු අක්ක කෙනෙක් ඒ නිසා මෑනියෝ කියන වචනේ මට දෙපැත්ත පැටලෙනවා සමා වෙන්න ඕනේ නමුත් මම ගියා මේ අපි ගියපු ගමම්ම මේ ගංගා අක්කා කියලා තමයි අපි ඒ වෙලාවේ ආමන්ත්‍රණය කරේ ගංගා අක්කා අපිට රැව්වා රවල තමයි ගෙදරට ගියාම පිළිගත්තේ කොහොම ඉන්න මෑණියනි මිනිස්සෙක් ආවම රවනකොට ඒ මිනිස්සර කේන්ති යන මේ අවුරුදු 22ක පරණ මතකයක් මතක් කරනකොට තාම මතකයි රැව්වා කියලා ඇත්තටම මං හිතන්නේ ලාල් සහ ගංගා නංගි අපේ ගෙදරට ආවා ඒ විලාවේදී මම අර දැක්ක
ඒ ලාල් නෙමේ මේ අවස්ථාවේදී මන් දුටුවේ ඇත්තටම අන්න ඒ අවස්ථාවේදී මම දැක්කා උන් සමග පැමිණියපු වෙනත් බලවේගයක් දැකලා මම නිකන් තරහෙන් බලන් තරහෙන් සහ නිකන් එපා වීමකින් කලකිරීමකින් බැලුවා ඒ බැල්මට මෙයාලා හිතුවා නිකන් හිතන්න ඇති හිතෙනවනේ ඕන කෙනෙකුට හිතන්න ඇති ඇයිද මේ ගංගක්ක අපි දිහා නොරිස්සුම් සහගතව බැලුවේ කියන එක इतने एक पहुकानी ने एक यानी दाहवसम एक अपी गेवल लंगा इत दाहवसम की हुआ नहीं गंगा के अपी में पार तो टेरी देख का हों दत ही ना विनवा गेदर टेयाने गोटे तो रावन वाने की ये ला इड पस से तमाई मांगी ही ला मांगी आ ऐत्ते तमा इस तरह पहले लिकर आंडे ही ही ला तमाई खाता के ना දැන් ඔබ පටන් ගන්න හැදුවේ ගංගක්ක ආව අපේ ගෙදරට අපේ ගෙදර ඔව් අපි ඒ දෙක ලස්සනට අපි සහසම්බන්ධ කරලා මොකද උනේ ඊට පස්සේ ඊට පස්සේ ගංගක්ක गेलीम मम ओन का मुनि गेलीम महान मम मम एव्वा के अभी ओया यदा पारदीना वे लागिया गेदट गया मरव्वा ऐ किला अभी टारी मानसिक गैटलो अकेला इट पास अका की हुआ मे लाल लेवेला आवे होंकिन निमी किएला එතකොට වයිෆ් එක ගියේදී මං කල්පනා කරේ වයිෆ් එක ගිය නිසා මේ හොඳ එක්කෙනෙක් නෙමෙයි කිව්වද කියලාත් මට නිකන් මම අප්සෙට් ගියායලා. ඉතින් ඒ පාර කිව්වා මේ වයිෆ් මේ මං ඇහුවා ඒකත්. ඊට පස්සේ ගංගක්කා කිව්වා මේ ලාල් මේ ඔයා ආවේ මෙන්නත් බලවේගයක් එක්ක ආවේ. මේ හන්දියේ තියෙන බලවේගයක් විශාල භයානක බලවේගයක් තියෙනවා. ඒ නිසා ඒක ඔයාට දැනෙන්නේ නැහැ. ඔයගලන්ට පෙන්නුම් කරේ නැහැ. ඔයා කිසිම විදිය ආරක්ෂාවක් කිසිම දෙයක් ගෙදෙට්ට කරලා නැහැ කැමති නම් මම කරන්නම් මට සල්ලි ඕම නැහැ මේ ඔයා කැමති විදියක් කරන්න මට හිතවත්කමට සහය තිබිච්ච එදා තමයි මේ ලෙන්ගතුකම සහ අපේ බැඳීම ඇති උනේ එතකොටත් විශ්වාසයක් තිබුණාද මේ කර්ම කාරණා සම්බන්ධයෙන් නමුත් ඒ කියපු වචනෙට පටහැනිව යන්න බැරි කමක් තිබුණාද ඔබට නැහැ විශ්වාස කරලා බලමු කියන එකක් තිබුණා අපි සියල්ල දත් නෙමෙයිනේ बेरदी ඒ කියන්නේ ආයත බොහෝම විපත්දායක තත්වයන් සිදු වෙන්න තිබ්බා අංජාතිකයෙන්ගෙම. නමුත් ඔවුන්ට ඒ විපත් ඔවුන් කරාව මිසක් ලාල් මල්ලිට දෙයියන්ගේ පිටින් කරදරයක් බාධකයක් වුණේ නැහැ. ඔබ මල්ලි කියලා ආමන්ත්‍රණය කරන්නේ බොහොම ආදරණීය විදියට. ඇත්තටම ඔබ දෙපළ හමු වෙන්නේ මේ බතරමුල පළවත් ස්ථානයේ නෙමෙයිද ගංගමෑණියෝ කලියම් ස්ථානයක. නෑ මම ඉසුරුපුර තමයි හිටියේ මාළබී ඉසුරුපුර. ඇත්තටම ලාල් මල්ලි ළඟගේ වල වලට නුදුරෙන් ඉතින් මට එයාගේ වැඩිහිටි සහෝදරියෙකුට වගේ තමයි සැලකුවේ ඒ වගේම තමයි නැගණියක් දර දෙන්නත් ඒ වගේ ඉදා තිබුණා වේ ගෞරවය ආදරය සෙනෙහස හැමදාටම වුන් සතුව තිබුණා ඒ වගේම අපි ඒ තීච්ච මං හිතන්නේ සහෝදරත්ව බැඳීම නිසා වෙන්නේ නැති මම හිතන්නේ ගංගා මෑණියෝ ආශ්‍රය කරපු අය අතරින් අපි දෙන්න තරම් රණ්ඩු කරලත් නැතුව ඇති කවුරු එක්වත් दर्शन आई मे मगे मम अदान भौतिकवादी इतकोट पसे दंगम मम फेल के දවෙන්තම මතකයකට යනවනම් බොහොම මේ සුන්දර හිනායන කතාවක් ඒක මේ අපි දෙන්නා අපි දෙන්නායි තව කෙනෙකු ඒ දුවයි මේ යනවා මේ ආරාධනාවක් ලැබිලා මගුල් ගෙදරකට ඒ කියන්නේ කොටහළු මංගල්‍යයක් එතන තිබුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉද්ද කොහෙද ගෙදරකට තමයි ගියේ රැය ගියේ අපි ගිහිල්ලා අපි වාඩි වෙලා ඉන්නකොට දැන් මම නිතරම මේ මේක විශේෂයෙන්ම කියන්න ඕනේ වෙන මොකු නිසා නෙවෙයි මම දැන් එක්ස්පෙරිමන්ට් එකක් නේ කරන්නේ යන තැන එක්ස්පෙරිමන්ට් කරගෙන තමයි මං යන්නේ ඒ කියන්නේ ගංගමෑණියන් කියන්නේ ඔබට
අධ්‍යන වස්තුවක් මම දැන් කරන්නේ මේ අධ්‍යනය කරන මේ මොනවද කරන්නේ මේ කරන්නේ මොනවද කියන එක ගැන දැන් අපේ ගෙදර දේවල් කරා ඒ නමුත් ඒවයි මට ප්‍රතිඵල තියෙනවා අර භෞතික වාදය අර වාදය මේ වාදය ඔක්කොම බොරු ඒ කියන්නේ මේ වගේ අනාවැකියක් කියලා කිව්වට පස්සේ ඒක ඒක උඩ ඉඳගෙන භාවනා කර කර ඉඳලා හරියන්නේ නැහනේ අපේ අපේ දක්ෂතා අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ එන්නේ ක්‍රියාත්මක වීම තුල තමයි Taman සාර්ථක වෙන්නේ ඉතින් එහෙම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ මම අර තර්කයේ එල්ලිලා තමයි හිටියේ ඉතින් ඒ නිසා අර අතන ගිහිල්ලා ඉන්නකොට මේ අපි මඟුල් ගෙදර ගිහිල්ලා ඉන්නකොට මේ ගංගා මෑණියෝ ඔහොම හිටියා ඔය වගේ වාඩිලා හිටියා මම මෙම හිටියා දුව එහා පැත්තෙන් හිටියා දැන් මට යන ගම මගදිකටම කිය කිය ගියේ මේ මේ ඔය මේ මත්පැන්නේම පාවිච්චි කරන්න බෑ මාත්‍රික ගමනක් ගියොත් කියලා ඉතින් තහංචි දානවා හරියට ඉතින් එහෙම දාගෙන තමයි ගියේ ඒත් ඉතින් මම හිතුවා මේ කොහොම හරි ආරාධනාවක් ආවත හොරෙන් හරි නැගිටලා යනවා මෙතනින් කියලා යමුත් මෙතුමියට ගරු කරන ඕන නිසා නැගිටින්නත් බැරි කමට මමත් එතනම හිටියා එහෙමම ඒ කියන්නේ මට එතන රැඳෙන්න උනා. එහෙම ඉන්නකොට මේ ට්‍රේකකට කෝප මේ වතුර අරගෙන අපිට කැමරට ආරාධනා කරන්න ඒ ගෙදර ප්‍රධානියා ආවා. ඒ ප්‍රධානියා ආවට පස්සේ මේ ගෙදරට මේ මේ ගංගක්කට තමයි ඉස්සර වෙලාම මේ වතුර ටික ඇල්ලුවේ. මට නෙමෙයි. ඉතින් එයානේ ආරාධිත අමුත්තා. එයානේ මාවත් අඳුනලා දෙන්න ඕනේ මම හිතුව දැන් මාව අඳුනන දෙයි කියලා අඳුනලා දෙන වෙනුවට කරේ එක පාටම කනට ගැව නැගිට ගම නාන් මහත්තයාගේ ඒ මේ වතුර එක අල්ලපු ඒ ගෙදර මිනිසයාට දැන් මේ ඔක්කොම වෙන්නේ මේ මංගල්‍ය අතරතුරද මං ඌ මේ ගොඩක් දෙනෝදහක් මෙතන මේ මිනිසු ගොඩක් මැද්දේ ගැව්වා මේ නැගිටපු ගමන් ගැව්වා නැගිටෙත් නෑ මගේ දැන් පුට්ටු ඉඳගෙනම ගැව්වා ගැව්වායින් පස්සේ මට මට හිතා ගන්න බෑ දැන් මේ මම දැන් කන්න වෙනවා කියන එක මම හිතුණා මට නිකන් මම දැන් නැමේ සිද්ධිය මොකද්ද කියලා එකකුත් කිසිම දෙයක් දන්නේ නැහැ ඉතින් දැන් ගැහුවනේ ඔව් ඒ ගැහුවට පස්සේ ඒ ක්‍රියාත්මක වෙලා තියෙන වෙන බලවේගය මොකද මං ඒ වෙලාවේ සෑහෙන චක් ලොකු ලොකු මේ මේ එක්සයිට් වෙලා හිටියේ ඉතින් මොකද්ද හිතා ගන්න බෑනේ දැන් අපි අපි පාටි එකටනේ ගිහිල්ලා තියෙන්නේ ඔව් මෑණියනේ ඇත්තටම මොකද්ද එහෙම ඔබ ඔබ යම් කිසි කෙනෙක්ට පහර දෙනවා ඒ අවස්ථාවේදී මුළු ක්‍රියාත්මක මගේ ගෙදර නියවගත්ත මට කියලා මගේ මේ මං හිතන්නේ යාගේ පුතෙකුට දෙන්න තිබ්බ ගෙදර ඒ බෑන තමයි නියවගෙන තියෙන්නේ ඒ සිද්ධිය ගැන ඉතින් මම දන්නේ නැහැ මොනවාක්වත්. ඉතින් මේ ඊට පස්සේ කතාව හිතා ගන්න බෑ. ඒ පාර කැමරට එයාට සලකලවත් නෑ අර දඩ කුෂ්ඨ කෙනෙක් ගංගමෑණියන් හමුවට ඇවිල්ලා අර ආකාරයෙන් ප්‍රාරයක් එල්ල කරලා තින්නේ. ඉතින් ඒක මේ ඉතින් ඒක ඒ ඒ කියන්නේ ඒක අපි කවුරුත් දන්නේ නැති දෙයක් ඒ වෙලාවේ. ඒගොල්ලන්නුත් මගුල් ගෙදර හිටපු අය ගොඩක් විශ්මිත වුණා ඒ වෙලාවේ. එයාගෙනුත් ඇහුවා ඇත්තද මේ කතාව ඇත්තද මේ කියන කතාව කියලා. ආනකොට එයා කිව්වා ඔව් 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 කියලා. අමේ අපිව අපේ නැන්දම්ම තමයි ඔහොම හිටියේ කියලා විස්තර එයා කිව්වා. ඉතින් ඒකලා ආපි ආවා. එනකොටත් ටිකක් මගදිගෙත් නිකන් වෙනසක් දැක්කද මට වෙනසක් දැනුණා මොකද අක්ක කතා කරන්නේ නැහැ ගෙදර එනකම්ම කතා කරේ නැහැ ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මට බිරිත් වතුර ටිකක් මටත් ගහලා අක්කත් අරගෙන මුණ අත ගහලා බය නැතුව මල්ලි ඔයා ගෙදර යන්න කියලා කිව්වා ඊට පස්සේ මං ගෙදර ආවා ඒකටත් වඩා විශේෂ දෙයක් තියෙනවා කියන්න මේ ඊට පස්සේ දැන් මට මේක මේක බලන්න ඕමනයි මෙතන ඊට පස්සේ දවසක් ඒ වෙච්ච සිදුවීම සම්බන්ධව කියන්නේ ඔව් ඒ වෙච්ච සිදුවීම සම්බන්ධව මම දැන් මේ අධ්‍යයනයක යෙදෙන්න ඕන කියලා මට හිතුණා හිතිලා දවසක් මමයි අපේ නෝනයි බබාලා පුංචි ඒතකොට තුන් අපි හතර දෙනායි මගේ පුතයි දුවයි පුතා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ දුව දැන් අර කිව්ව වගේ දැන් ලොයර් කෙනෙක් ගංගක ගැනාවැකියක්ම තමයි ඒකත් ඊට පස්සේ අපි මේ ඒ චූඩ් ඔය පැටවු දෙන්නත් එක්ක මමයි අපේ නෝනයි මම ඒ පැත්තෙන් එන ගමන් අර ගෙදර ළඟ නතර වුණා නතර වෙලා අපේ නෝනට පෙන්නුවා මේ තියෙන්නේ අර ගෙදර තමයි කියලා කිව්වා
කියලා ටිකක් දුර එනකොට අපේ පොඩිම මං හිතන්නේ දුව තමයි කිව්වේ අම්මි ගඳක් කෙනා වාහනේ ඇතුලේ මොකද්ද දන්නේ නැහැ නේ හරි ගඳයි දැනෙන්නේ නැද්ද කියලා මට ගඳ ආවා ඒ වුණාට මම කතා කරේ නැහැ ඊට පස්සේ ඒ මෙයා මේ කවුද අපේ පුතා කෙනුත් ඇහුවම ඌ මටත් එනවා කිව්වා ගඳක් නිකන් බිත්තර කුණු වෙච්ච වගේ ගඳක් එනවායි කිව්වා ඊට පස්සේ අපිට ඉතින් කියන්න කෙනෙක් නැහැ එදා වෙච්ච සිද්ධියත් එක්ක මං ආපහු වෙලා ගංගමෑණියා හම්බෙලා කිව්වා මෙහෙමයි කිව් කියලා කිව්වා ඒ පාරටින් කිව්වා දැන් ලාල් ඔයාගේ ගේ ආරක්ෂා කරන්නේ තියෙන්නේ ඒ නිසා ඔයා උතනින් එහාට මොකක්කටවත් එන්න බෑ මොකටද මේ පැත්තේ ගියේ කියලා ඉතින් මට එදත් බැන්න ඉතින් ඔව් ඉතින් ඒ වගේ සිදුවීම් තිබෙනවා ගංගමෑණියනි ඇත්තටම මේ එන්නේ ඔබව දන්න වසර 20 ගණනක ඉඳන් පිරිස ඔබට ඇත්තටම මේ අය දකිද්දි මොකද දැනෙන්නේ ඇත්තටම මට ගොඩක් සතුටක් දැනෙනවා මොකද මේ මගේ වසර 20 ගානක් පැරණි අය මට යම්කිසි සතුටක් වුණත් මට අපහසයක් ආව නින්දාවක් වුණත් මං හොයාගෙන ඉන පිරිස එදාර net fm එකෙත් මට අපහසාව නින්ද කරපු වෙලාවෙත් මං සමග සහසම්බන්ධව සිටපු අය තමයි මේ ඉතින් මට සතුටුයි ඇත්තටම දැක්කම සහ ඒ සම්බන්ධය අදටත් ඒ ආකාරයෙන්ම තියෙනවායි සහසම්බන්ධය සියලු දෙනා සමග ඉතින් මට ඉතාමත් සතුටුයි. වසර 22ක හිතවත්කම ගරුත්වය භක්තිය සහනි හැමදේම කැටිවෙච්ච ලාල් මහත්මයා වර්තමාන වෙනකොට දැවැන්ත ව්‍යාපාරිකෙක් තේකෝ සම්බන්ධයෙන් මම හිතනවා මම නිවැරදි කියලා. ඉතින් අදට ගංගමෑණිව ඒ කියන්නේ අර්ධ වශයෙන් විශ්වාස කරන්නේ. අද නම් විශ්වාස කරන්නේ නැහැ අර්ධ වශයෙන්. ඇත්තටම එදා මම විශ්වාස කරෙත් නැහැ. හැබැයි අද නම් එහෙම නැහැ අර්ධ වශයෙන් නැද්ද අද පූර්ණ වශයෙන්ම විශ්වාස කරනවා මට ඒක නම් මේ නිශ්චිතවම කියන්න පුළුවන් මොකද මේ 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 බොහොම මේ ඒ කියන්නේ අනාවැකියක් කියන විතරක් නෙවෙයිනේ අනාවැකියක් කියලා එතනින් අතර වෙන්නේ නැහැ ඊට පස්සේ මේ ඒ දෙන උපදෙස් නිතර හොයලා බලනවා දැන් ඒ කියන්නේ අර ආෆ්ටර් සේල් සර්විස් කියන්නේ ඒ වගේ ඒ කියන්නේ මිල මුදලටම වැඩ කරන කෙනෙකුත් නෙමෙයිනේ ඒ නිසා තමයි මම ගොඩක්ම ගරු කරන්නේ මොකද ඉතිහාසය හොයාගෙන ගියත් වර්තමානයේ හොයාගෙන ගියත් ආගම පැත්තෙන් හොයාගෙන ගියත් වැරදි පැත්තේ තමයි අපේ මිනිස්සු වාඩි වෙලා ඉන්නේ කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා තමයි මම අද මේකට මේ වැඩසටහන පවා සහභාගී වෙන්න ආවේ. මමත් වැරදි කරා. මොකද මමත් හිතුවා ඒ විදියට. එහෙම හිතපු නිසා නමුත් අපි හිතනවා මේ සම්මත සමාජයේ අපි ජීවත් වෙන්න ඕනේ සම්මතෙත් එක්ක අසම්මතේ ජීවත් වෙන්න ගියොත් අපිට වර්ධිනවා. කාට වුණත් කියන්න තියෙන්නේ සමාජයට පොදුමහත් සමාජයට කියන්නේ තමන් සියල්ල දත් කියලා හිතන්න නරකයි කියලා. එදා මම විශ්වාස කරේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ නේ විශ්වාස කරේ නැහැ. ඒ නිසා තමයි අපි දෙන්න හැමදාම රණ්ඩු කරේ. ඒ කියන්නේ අපි දෙන්නා මේ ආගිව් කරනවා රණ්ඩු කරනවා. හැබැයි ඉතින් ඒ ගොඩක් අර බැඳීම් සහෝදරත්වයත් එක්ක ඉතින් මම හිතනවා මේ විශේෂයෙන්ම මෙන්න මේ දේ කියන්න ඕනේ මට මොකද දැන් රටක ආර්ථිකයට දායකත්වයක් දෙන පුද්ගලයෙක් ඔහු මත තමයි මේ ගොඩක් වගකීම් තියෙන්නේ. එතකොට ඒ වගේ පුද්ගලයන්ව නිකන් මංමුලා වෙලා මේ යන අවස්ථාවකදී මම හිතන ගංගමෑණියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරපු හැම කෙනෙකුටම වැරදිලා නැහැ කියන එක නම් මට මේ කරුණු කාරණාත් එක්ක මේ කියන්න පුළුවන්. හරි එසේනම් බොහොමත්ම ස්තුතියි. ඉතාමත් පැහැදිලිව ලංකාවේ දැනට ව්‍යාපාරිකයෙක් විදියට ඉතාමත් සබුද්ධිමත්ව අපිත් එක්ක මේ සංවාදයේ එකතු වුණ ලාල් ජයලත් මහත්මයාටත් ගංගා සුදර්ශිනී මෑණියන්ටත් බෙහෙවින්ම ස්තුතියි. තවත් මෙවැනිම වැදගත් කුසාක්ෂි සහිත වැඩසටහනකින් අපි ඔබව මුණ ගැසෙනවා රාමන් ක්‍රියේෂන් සමගින් සුබ දවසක්. සුබ දවසක්. සුබ දවසක්.